විශ්ව සවාරිය තුලින් අද ඔබට ගෙන ඉන්නේ ගොඩක් වැදගත් වෙන අපගන්නා ආහාරවල ගුණාගුණ ගැන. අපගන්නා ආහාරවල ගුණාගුණ නොදැන නේද ඔබ දවසක් ආහාර ගත්තේ? අද මං කියන්න යන්නේ අපි නිතර ආහාරයට ගන්නා දේවල් කිහිපයක ගුණාගුණ ගැන. මාළු වර්ග කිහිපයක් ගැන අපි පළමුව කතා කරමු. ලූල් මාළු. සිසිල් ගුණයක් තියෙනවා. වාතය නසනවා. ධාතු ශක්තිය වඩවනවා. දෙක ආදාම් මාළු. සෙම වඩනවා නමුත් ඇස් පෙනීම කන් ඇසීම වඩාත් දියුණු කරනවා. ශරීරය මහත් කරනවා. ධාතු ශක්තියද වඩවනවා. බල මාළු. පාණ්ඩුව මන්ද පෝෂණය නැති කරනවා. සෙම අඩු කරනවා. හාල් මැස්සා. ඉක්මනින් දිරවනවා. අග්නි වැඩි කරනවා. වාතය පිත නසනවා. ඉස්සන්. උෂ්ණ අධික ආහාරයකි. විරවීම ප්‍රමාද කරනවා වගේම සෙමටද අහිත කරයි. කාරල්ලා මාළු. තුන්දොස් සමනය කරයි. ආම රෝග දුරු කරයි. නමුත් අග්නිය වඩවයි. මඩු මාළු. රුධිරයේ දෝෂ නසනවා. වාතාබාධ නැති කරවනවා. ශරීරය මහත් කරවනවා. නමුත් සෙම වඩවනවා. පෙතියා මාළු. ධාතු ශක්තිය වඩවා පිත නැති කරයි. ශරීරය පුෂ්ටිමත් කරනවා. කටුවල්ලන් මාළු. තුන්දොස් වැඩි කරනවා. ශරීරය කෙට්ටු කරනවා. නමුත් ධාතු ශක්තිය වැඩි කරනවා. මෝර සහ තෝර මාළු. වාතය පිත සෙම සමනය කරනවා. මල දොස් දුරු කරනවා. ආහාර අරුචිය නැති කරනවා. සෙම මර්ධනය කරනවා. දෙවනුව අපි කතා කරමු නිතර අපි පානය කරන කොළකැඳ වර්ග කිහිපයක ගුණාගුණ. 1. ගොටු කොළකැඳ. බඩගිනි වැඩි වෙනවා. මාන්දම සුව වෙනවා. පීනසයට ඉතා ගුණයි. ලදරුවන්ගේ පණ රෝග නැති කරනවා. 2. වැල් පෙනෙල කැඳ. තුනටියේ රෝගවලට ගුණ ලැබෙනවා. ශරීරයේ දැවිල්ල නසනවා. ශක්තිය වඩවනවා. 3. කොහිල කැඳ. මලබද්ධයට ඉතා ගුණයි. අර්ශස් රෝගයටද ඉතා ගුණයි. පොල්පලා කැඳ. තුනටියේ රෝගවලට ගුණ ලැබෙනවා. ශරීරයේ දැවිල්ල නසනවා. ශක්තිය වඩවනවා. බඩ දැවිල්ලට, මුත්‍රා දහනයට, මුත්‍රාශයේ අසනීපවලට ඉතාමත් ගුණයි. රණවරා සහ ඔලිඳ කැඳ. දියවැඩියාව, මුත්‍රා දහනය, ප්‍රත්පිත සඳහා ඉතා ගුණදායකයි. කටරොළු කැඳ. ශරීරයේ වර්ණය සහ බුද්ධිය වඩවනවා. ශරීරයේ හොඳින් දහනය පිට කරනවා. උගුරට හොඳයි. ඇස් පෙනීම දියුණු කරනවා. මොනරු කුඩුම්බිය. සිංගමාල රෝගයට ගුණ දෙන මොනරු කුඩුම්බිය දැවිල්ල රත්පිත් සඳහාද ගුණ දෙනවා. කුඩා ළමයින්ට පණු අමාරුව, බඩේ අමාරුව සඳහාද ගුණදායකයි. විශ්ව සවාරිය තුලින් මෙවැනි බොහෝ වැදගත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් විශ්ව සවාරිය YouTube channel එක subscribe කරන්න. bell button එක click කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.